ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ඕනනම් මට බනින්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් පැරණි ගීත ඇයි මෙච්චර ජීවමාන පැරණි ගීත ගායකයාගේ ස්වභාවය සහ ඒ ගායනය සහ ගීතය අපිට ඇයි මෙච්චර දැනෙන්නේ ඇයි නව පරපුරේ එන ගායන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් බහුතරයකට පවතින්න බැරි ඇයි මේ ඒගොල්ලන්ගේ වෙනස අපිට දැනෙන්නේ නැත්තේ මට දැනෙන විදිහට එතරම් පැරණි ගීතවල එකයි සමහර විට අලුත් පරපුරේ නිර්මාණය කරන ගීතයි අදහස බලාපොරොත්තු වෙන්නේ එකම දේ ගීත දෙකේම නමුත් නවපරපුරට ගායනා කරන ගීතවල සමහර වෙලාවට තියෙන ලොකුම අඩුපාඩුව තමයි දැන් අපි හිතමුකෝ මියන්ඩ කියලා කතාව තියෙනවා කියලා පැරණි ගීතේ ඕක කියන්නේ වෙන විදියකට අලුත් එකේ කෙලින්ම කියන ඔබ මැරියක් කියලා අන්නේ ඒ වගේ තමයි හැම ගොඩක් ගීතවල තියෙන తත්වය පැරණි ගීතේ ඒ නිසා කවුරුත් ප්‍රිය කරන මොකද හේතුව වෙලා තියෙන්නේ කොයි දේ වුණත් දුක වුණත් බොහොම ක්‍රමානුකූලව දරා ගන්න තත්ත්වෙට තියෙනවා දැන් ඒක එහෙමනේ පපු අල්ලගෙන මැරෙන සයිස් එකට එන්නේ ඒ දුක කියන එක ඒක රංජිතය කියන්නේ මේ අර සහිත බවක් සාහිත්‍යයක් වත්මන් ගේයපද රචනාව තුළ නැහැ කියන එක දුයි කියන්නේ ඔ ඒක එහෙම තමයි මට දැනෙන මේ විදිය නම් ඇත්තටම ඒක හරි කේදණී තත්ත්වයක් ඒක සත්‍ය නะ අපි ලැස්ති ඊළඟ ගීතය से तनियु मातनी वी जीविते ए सिनहा सुनवी बंदवी हंडन गुना मावते माप तुए संदूरे ओबगे से प्रेमी कल्पना उब असुरे महादे बिम इपदीने लंदे अंदुलली दो जीविते मा पैतुए आदरे बहातनियू नामलता मत पिपी हो ओब को विमसा संगवी रुवने लुवा मल्लोवे ए मत के कव दालंदुने सुन
यादो जीविते उब असुरे महादे पिम इपदीने लदे अंदुलली दो जीविते मा पेतुए आदरे मर्विन गीत गुलने मर्विन गीत गुले ओ गीत गुले महात्य के सिंधु आकने लसनाय आमिल में अब विश्वास करनवा द मैं विश्वे सोबादा हम तो परिसर ये टा पट्टा है नहीं मैंने एकमा सत्य का उदय होता बड़े पीड़ित लगती है ना लज्जा उन्हें किया ने महितना मिनिस्सु केरा महितना उन्हें हरे टा हमारे मिनिस्सु दं आप इटा है ना समाहर प्रदेश वालों में ये दावा सुला महालोकु वनस्पति वाके दिन गस गाले वाला में नवत वातावा के बिंबल पौड़ी पैलर ओपने कल वनवागा वाके दिन करने एक दें परंपरा ऐसा मिला वाटा परंपरा की यक्षण होए गस्ती है नेत दाऊरु तो समाहर गस अमिला उरु तो तुंगहार दाहा पंदा हाथी ने गस्ती है नो ये वा गाले वाला याली कैलिया खादन न पोड़ी गस साधना दिन महिमा अमने हो मेरे टे इन्नो हने बादा समाहर देवा लेके ने මේ සුබාධාන මේ පෘථිවියට ලොකුම හානිය වෙලා තියෙන අපෙන් කියන එක නම් පිළිගන්න ඕනේ. ඔබ පිළිගන්න ඔබ කියමක් පුංචි දෙයක් එකතු කරන්න. ඒ කියන්නේ දැන් මේ දවස්වල වැස්ස ශ්‍රී ලංකාව පුරාම දැන් මේ දිමිට අවුරුදු දෙක තුනකට කලින් ඔබ නිකන් හිතලා බලන්න ජනවාරි මාසෙට ඔය මහවැලියට වාරි මාර්ගයට කොච්චර ඔට්ටු වෙනවද වතුර දෙන මිනිස්සුන්ට ජනවාරි මාසෙ කුඹුරු මැරෙන්න පටන් ගන්නවා. මැති අමතුරුන්ට කෝල් කර ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මේ කොවිඩ් සිද්ධියත් එක්කලා මුළු පරිසරයේම කූල් වෙලා නිහඬ වෙලා පරිසරය සමතුලිත වෙලා පරිසරය හරි ජනවාරි මාසෙ වැස්ස ඕනේ. හරිද නත්තල් කෝඩේ ඕනේ. මේකත් එක්කලා ගොයම මහබණ්ඩිය පූදින්න ඕනේ. හැබැයි මේ මාස් කන්නේ මිනිස්සු කලින් වැඩ කරා. ඒ නිසා ගොයම මෙවට පැහිලා ඉවරයි. දැන් ගොයම් පෙරලා ඒක වෙනයි. හැබැයි මතක තියාගන්න සෝබාදහම හරි විදිහට ප්‍රතිකාර දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි. එක්කෝ අපි සෝබාදහමට හැඩ ගැහෙන්න ඕනේ. කවදාකවත් අපිට සෝබාදහම අපිට උනේ ද හැඩ ගස්ස ගන්න බෑ. මිනිස්සු කියන්නේ පරිසරේ කොටසක්. නිල්ල ගහපු පරිසරයක් නොතිබ්බාට ඩෙල්ෆ් වල ජීවත් වෙන මිනිස්සු සෝබාදහමට තමන්ගේ ජීවිතය මුසුකරලා ඉන්නේ. ඒ මිනිසුන් ජීවිතේ පුතුම සුන්දරයි. දූපතට දකින්ට පුළුවන් විශේෂ ස්ථාන කීපයක් අපිට මේ දූපතේදී මුණගැහෙනවා. ඉන් ප්‍රධාන වෙනවා හිරිගල් වලින් නෙලා ඇති පරවි කූඩුව. මේ පරවි කූඩුව අතීතයේ ඕලන්ද සමයට දිව යනවා. ඩෙල්ෆ් දූපතේ අනන්‍ය ලක්ෂණයක් ලෙසද මේ පරවි කූඩුව අපිට හඳුන්වන්න පුළුවන්. ඒට හේතුව මේ පරවි කූඩුව ඔවුන් පාවිච්චි කර තිබෙන්නේ පරවියන් හරහා පරවියන් යොදාගෙන මේ දූපත් අතර පණිවිඩ හොමාරු කරන්නට මේ කූඩුව හතර වටේටම අපිට දකින්න පුළුවන් වෙන්නේ කුඩා කුඩා ව නිර්මාණයේ වූ පරවි කූඩු එක් එක් පැත්තවල වල ඒ ඒ පැත්තට සරිලන ආකාරයට කූඩු නිර්මාණය කර තිබෙනවා අතීතයේ පරවියන් යොදා පණිවිඩ හොමාරු කරගත් බවට කදිම සාක්ෂියක් හැටියට මේ පරවි කූඩුව හඳුන්වන්න පුළුවන් ඩෙල්ෆ්
දූපතෙ තිබෙන ඕලන්ද කොටුව ඕලන්ද බලකොටුවත් ඩෙල්ප් දූපතට ගෙන එන්නේ මහා පෞරාණික බවක් අදවන විට බලකොටුව සම්පූර්ණයෙන්ම අපිට දැක්කන්ට නොහැකි වුණත් ඒ බලකොටුවේ ඉදිකිරීම ඒ බලකොටුව ඉදි වූයේ කුමක් නිසාද එහි තිබූ සුරක්ෂිතතාවය එහි තිබූ ආරක්ෂක ක්‍රමවේද ඒ සියල්ලගේම යම් පැතිකඩක් මේ බලකොටුවට ඇතුළු වුණාම දකින්න පුළුවන් ඩෙල්ප් දූපතේ බලකොටුව විශේෂයෙන්ම පාවිච්චි කර තිබෙන්නේ සිරකරුවන් රැඳවීම උදෙසා මේ බලකොටුවේ ඉතාම දැඩිව කරුවල කරපු කාමර තිබූ බවට වාර්තා වෙනවා ඒ විතරක් නෙමෙයි අවි ගබඩා කොට තිබූ කාමර තිබූ බවටත් මේ බලකොටුවේ අපට වාර්තා වෙනවා කෙසේ වෙතත් අද වන විට මේ බලකොටුව ටික ටික විනාශ වී කොස් ඇති ආකාරය දකින්න පුළුවන් සමේ ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා යොදාගත් අශ්වයින් අද ඩෙල්ෆ් දූපතේ ජීවත් වෙනවා. ඔවුන් නම් කරන්නේ අද කැලේ අශ්වයින් හැටියට. නමුත් එදා ඕලන්ද ජාතියෙන් ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා තමයි මේ අශ්වයින් භාවිතා කර තිබෙන්නේ. ඔවුන් ආරක්ෂිතව ස්ථානගත කොට පුස්තාලයක් පවා මේ ඩෙල්ෆ් දූපතේ ගේ විට දකින්න පුළුවන්. හැබැයි අද වන විට ඒ ස්ථාලේ නටමුන් නැත්නම් ඒ ස්ථාලේ කරාවෙටි තිබෙන ආකාරය අපිට බලන්න පුළුවන් අශ්වයින් 500ක් 600කට ආසන්න සංඛ්‍යාවක් අද මේ ඩෙල්ප් දූපතේ ඉන්නවා නමුත් මාස 9ක් තිස්සේ තිබෙන දැඩි වියලි කාලගුණයත් එක්ක මොවුන්ගේ ආහාර පිළිබඳව දැඩි උග්‍ර අර්බුදයකටයි අද මේ අශ්වයින් පත් වෙලා තිබෙන්නේ තන තන මියගේ අශ්වයින්ගේ ඇටසැකිලි පවා අපිට මේ ඩෙල්ප් දූපතේ ගිහින් දකින්න පුළුවන් මෙරට වෙන කිසිම ස්ථානයක නැති මෙම කැලෑ අශ්වයින්ගේ ආහාර පිළිබඳව අපි වරක් දෙවරක් නොව දහස් වරක් හිතන්ට වෙනවා. ඒට හේතුව ආහාර සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්වයකයි මේ අශ්වයින් අද ජීවත් වන්නේ. විශේෂ ස්ථානයේ තමයි ඩෙල්ෆ් දූපතේ තිබෙන බයෝබැබ් ශාකය. මේ ශාකය එදා ඕලන්ද ජාතිකයන් අශ්වයින්ගේ ආහාර සඳහා වවා තිබෙනවා. බයෝබැබ් ශාකය යකාගේ ශාකය ලෙස හඳුන්වනවා. ඒට හේතුව ශාකයේ බෙදී ඇති අතු අපට පේන්නේ හරියට මුල්සේ. එහෙමනම් කඳ පහලටත් මුල් ටික ඉහළටත් යකා සිටුවාය කියන එක ජනප්‍රවාදයේ කතාවක්. කෙසේ වෙතත් අද වන විට ලංකාවේ ඉතිරිව ඇති බයෝබැබ් ශාක දෙකින් එකක් මේ ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබීම විශේෂත්වයක්. වැවෙන කල චෝල සමයට අයත් විහාරස්ථානයේ මේ සියල්ලම ඩෙල්ෆ් දූපතට ගෙනින්නේ මහා පෞරාණික බවක්. චෝල සමයට අයත් විහාරස්ථානයක නෂ්ටාවශේෂ නටබුන් අපට ඩෙල්ෆ් දූපතේ මද දුරක් ගේ විට දකින්න පුළුවන් වෙනවා. ඩෙල්ෆ් දූපතේ උසම ස්ථානයේ හැටියට සලකන්නේත් මෙම චෝල සමයට අයත් විහාරස්ථානයේ නටබුන් පිහිටි ස්ථානය. මේ ස්ථානයට මීටර් 10ක් හෝ 20ක් තව ටිකක් මුහුදද ගිය විට අපිට බලන්න පුළුවන් වෙනවා ඉන්දියාවේ රාමේශ්වරම් රූපවාහිනී කුළුණ
ඒ තරමටම ඩෙල්ෆ් රූපතේ සිට අල්ලපු රටමන ඉන්දියාව දර්ශනය වීමකුත් එකල සිදු වී තිබෙනවා. අද වන විට මේ පාරිසරික වෙනස් වීම එක්ක අපිට බලන්න පුළුවන් වෙන්නේ රාමේශ්වරම් කුළුණ පමණයි. මෙම පැරණි චෛත්‍යයේ නටබුන් එක්කම අපිට බලන්න පුළුවන් වෙනවා පරිවාර චෛත්‍යයන් කිහිපයක නටබුණු. එහෙමනම් මේ දූපත එදා බෞද්ධ පහස ලැබූ දූපතක් හැටියටද අපිට විටක හඳුන්වන්න පිළිවන්. ඩෙල්ෆ් වලට ගිය විට ඔබට ඒ සියලු ස්ථානත් එක්ක ප්‍රසිද්ධ රෝහල දූපත මැද වැව කරවල වාඩි සහ ලිංහත මේ සියල්ලමත් එක්ක ඔබට පෞරාණික ස්ථාන රැසක් දැකබලා ගැනීම හැකියාව ඩෙල්ෆ් වලදී ඔබට තිබෙනවා. මෙල අවශ්‍යතා අඳුනාගෙන ඒ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දෙනවා නම් අපේ රට ඇතුලේ අපි හුඟක් ඉස්සරහට ගිහිල්ලානේ. දැන් ඔය අපි හිතමු එන සංචාරකයන් අපි හිතමු ලංකාවට සංචාරකයන් එන කාලෙක ඒ උදවිය ගාල්ලට අනිවාර්යෙන් යනවා. නුවරට අනිවාර්යෙන් යනවා. පොළොන්නරුවට අනුරාධපුරයට සීගිරියට අනිවාර්යෙන්ම යනවා. හැබැයි ඔබ දන්නවද ඔය කොතෙන්ද ගියද මේ අමිල යාපනයේ අර්ධත් දීපිය තුල පිහිටි මේ දූපත් සමුදායට ද සංචාරකයන්ට මාර්ගයේ සලසන්නට සුදුසු පරිසරයක් එහි තියෙනවා. මොකද එහි සංචාරකයෝ කියොත් දවස් දෙකක් නෙවෙයි සුමානයක් පවා නතර වෙලා ඉන්න පුළුවන්. මොකද ඒ තරමටම එහි බලන්න දේවල් තියෙනවා. තියෙන ප්‍රශ්නේ එහෙම ක්‍රමවේදයක් මොකද සංචාරක කර්මාන්තේ පාර මේ පැත්තට කැපිලා නැහැ. එයාට කැපිලා නැහැ. අනිත් එක තමයි දැන් ඔය අපි බැලුවට දැන් ඔය මේ අශ්වය දැන් ඔය අශ්වය ඉතින් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලේ ගෙනාපු අශ්වය. ඔය දැන් ඔය ජාන ඉතින් එදා ඉංග්‍රීසිින් ගෙනාපු අශ්වයන්ගේ උසස් ජාන අද හිමීට පල්ල හැට කියලා අස්සයෝ කියලා අපි කිව්වට කැලෑ අස්සයෝ වුණා පොණියෝ සයිස් එකට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකුලිට පස්සයෝ අපි මේ පහුගිය දවසක අපි අර පාලිත් සමරගොම් මහතයත් එක්ක ලශ්වේ පිළිබඳ පොඩි වැඩක් කරා. එයත් කිව්වේ ඇත්තටම මේ හොඳ ජානවල උසස් සතු තමයි දැන් අද පොණියෝ ගානට වැටලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ අපේ තියෙන අර බාණ්ඩ දැන් බෞද්ධ උරුමයක්. ඉතින් Hindu ආගමික උරුමයක්. මේ ආගමික සහජීවනයේ තිබිච්ච තැනක් නෙමෙයි මේ. ඇත්තටම අර සම්පත් කිව්වා වගේ මේ සංචාර කර්මාන්තයට යමක් එකතු කරන්න පුළුවන් හරි ලස්සන විශ්වවිද්‍යාලයක් ඩෙල්ෆ් කියලා කියන්නේ. ඒ නිසා ඒකට යම්කිසි අවධානයක් යොමු වෙනවා නම් මේ හරහා සංචාර කර්මාන්තෙට වෙනස අපි බොහොම සතුටු වෙනවා. මොකද මේ ඒතරට කෙනෙකුට හිතුණා නම් ඊළඟ නිවාඩුවට නම් ඩෙල්ෆ් පැත්ත යනවා කියලා යන්නකෝ. මේ කියපු කතා ටික සමහරව හැම පින්තූරයක්ම අපිට මවන්න බෑ. එතන ගියරපස්සෙ ඔබ දකින සජීවී පින්තූරය අපේ පින්තූරට වැඩිය ලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ පණිවිඩය දැක් ගන්න බලා ගන්න වෙලාවක් තිබ්බොත් ඩෙල්ෆ් පැත්තේ ගිහිල්ලා එන්න. මේ යන්න බැරි කමක් නැහැ නේ. යන්න පුළුවන් නේ. වාහනේ ගැටනොත් හදන්නේ කොහෙන්ද? බාස්කරේ ගාවට යන්නේ දක්ෂ බාස්කරේ නැත්ත වාහනේ හදන්න බෑ. හැබැයි අත් දෙක සාක්කුවේ දාගෙන ඉන්න මිනිස්සුන්ට ඔය මොකවත් බෑ. අත් දෙක එලියට ගන්න ඔබට කරන්න පුළුවන් දේ බොහොමයි. ඔබ ගැහණියේද පිරිමේද එයට අදාළ වන්නේම නැහැ.